්‍රමියාවේ නිවාඩුවක්. කුඩා කැප්තොප්පියක් පැළඳගත් පුද්ගලයෙක් නොන්ඩි ගසමින් වෙරල අයිනේ වූ ගල් කැටමතින් සෙමින් ඇවිධාවේය. ඔහු ඉඳහිට මහ හඬකින් තනිවම සිනාසෙන්නටද විය. පිරිමි ළමයි රංචුව වෙරල ආසන්නේ පිහිටි, කොඩා පරවතමතට වී බිලීබාමින් සිටියහ. මහ හයිියෙන් එකකිිනෙකාට චෝදනා නැගු ඔවුන්ගේ කටවල්වලට සුපුරුතු ලෙස ස්පාස්සුවක් නොවීය. තනිවම සිනාසමින් වෙරලදිගේ ඇවිදෙන පුද්ගලයාදුටු ලාමු හිටි අඩියේම නිහඬවී ඒ දෙෙස බලා සිටින්නට වූහ. තවදුරටත් ගල් මතම රැඳී සිටින්නේෙම්ද නැතිනම් එතනින් පලායාම නුවනට හුරුදයන්න, ඒ සිත්වලට වද දෙන්නට වූ බවක් දිස්විය ඔක්කොමල විගහට මෙතනින් පැනල දුවන එක ඇඟට ගුණයි වගේ. ඒ මනුස්සයට හොඳටම පිස්සු. පේනවනේ? තනියෙන් හිනාවිෙන සද්ධ? කොළු රංචුවේ නායකයා වෝ වේද්‍යා මහත්සේ කලබලේට පත්ව කෑගැසුවේය නෑ නෑ! එහෙම දෙයක් නෙවෙයි ඔය මාමට ඇති පිස්සුවක් නෑ? මම මීට කලනුත් එයාව දැකල තියෙනවා. එයන් නිවාඩු නිකේතනය අතර වෙලා විවේග ගන්නාව කෙනෙක්. ගර්ලෝකාවල පතල්කම්කරුවෙක් කියලයි කිව්වේ. පිරිස්ස අතරවෝ කුඩා කොළුවෙක් කලබලේ නිසාම ගොතගසමින් මහ හඬින් පිළිතුරුදුන්නේය. ඉන් තරමක් සංසුන් වූ ළමු හිරවෙලියෙන් මවාාවීම සඳහා අතුලෙන් අළල වසාගෙන මේ අමුතු පුද්ගලයා දෙස යළිත් වතාවක් නැත්‍යොමුකරන්නට වෝහ. ඕහ! ලින්නු පරව තුන්දනෙක් මල්ලගෙන. බලන්න කකූන්ග ලොකු. එකත් එකටම මේ එහා පැත්තෙ කලපුුවෙන් වෙන්න නැති අල්ලන්න ඇත්තේ. හේමාම ඔයයි හිනාවෙන්නේ සන්තෝසිට කියලා තේරෙෙන්ෙ නැද්ද. ඔච්චර ලොකු මාලුකූරියෝ තුන්දෙනෙක් මල්ල ගන්න පුලුවන් වනාාම කාඩදම්ම පසතුරු නැත්තේ? හේමාමට ඇති පිස්සුවක් නෑ අපේ මේ වීත්‍යයට තමයි පිස්සු. කුඩා කොළුවා එක දිකට කියාගෙන ගියේය. එකිනෙකාගේ ඇගේ හැපෙමින් කඩිමුඩියේ ගල්වලින් බිමට පැනගත් ළමයි? නොන්ඩි ගසමින් ආ අමුත්තා දෙසට දිවයන්නට වෝහ එසේ දිව යන අතරතුර මහ හඬින් කෑගසන්නටද වෝහ. කොහෙන්ද මාමේ ඔච්චර ලොකු මාළුකූරියෝ තුන්දනෙක් කල්ලගත්තේ? මොනවද එමට දැම්මේ! ලුණු දාළ වේලපු හාල්මැස්වද දෙන්නකොෝ අපිට ගෙනියන්න? මාමට මහන්සේත ඇතිනේ දෙන්න අපි කිහින් දෙන්නම් ඒයි! උම උදුරන්න ඇතුයිඳපා! මම මටා ඉස්සර වෙලා දුන්නේ ඉතින් මං අරගෙනයන්න ළමුන් වටකරගත් පතල්කරවා, සෙමින් සෙමින් අප සිටි දෙසට පියවරමැන්නේය. ඔස් සිරුරකින් හැබි ඔහුගේ උරහිස ඉදිරියට නැමී වක්වී තිබුණේය. මොහුණ තරමක් කෙට්ට වූ අතර දෙනෙත් දීප්තිමත්ත දිලිසුනේය. විශාල මත්සයයින් තිදෙනෙකු අල්ලා ගැනීමට හැකිවීමනිසා ආඩම්බරට පත්ත සිටි ඔහුගේ මුවග පුරා පොළුල් සිනහවක් පැතිර තිබුණේය. මේ විශාල මත්සයන් ගැන, අප ඔහුගෙන් විවිධාකාර ප්‍රශ්නාසනු ඇතැ බලා සිටින්නට වූවාක් මෙන් විය අපි මමත් මාමිත්‍ර යුක්‍රේණලේකක ගරලියෙන්කොත් හද පත්ලෙන් නැගුණු ඊර්ෂ්‍යාව යටපත් කරගෙන ඔහු මේ මාලු ඇල්ලූ ආකාරයගෙන විමස්ේමු සැබෑවටම විස්මේට පත්වසිටි අප දෙදනා මාලුන්ගේ ඇනෙන සුළු කොරල සහිත පිට ආශාවෙන් අතගන්නට වීමෝ පිරිමි ළමෝ වටේ කරකැවමින් කෑකෝගසන්නට වෝහ. කලු මුහුදාවට වාසේ කළ මේ ගැටවරයෝ නිරන්තරයෙන් කලබලකාරි එහෙත් විනෝතකාමී පිරිසක් වෝහ. ඒවන විට පාසල් නිවාටුව ආරම්භවී තිබුණහෙයින්. ඔහු රැයක් දවාලක් නොමැතිව මුහුදු වෙරලේ තැන්තැන්වල රස්තියාදු වෝහ. ගම්මානයක් මුහුදුවෙරලත් වෙන් කළ ගල් වැටිය, ඔවුන්ගේ හැගිමුත්තම්වලට මහත් පිටිවහලක් වීය. කොඩා පර්වත මත වැඩුණු කටුපඳුරුවස්සේ, කොබෙයෝ කූඩු තැනූහ. මලින් බරවුණු කැලෑරෝසගස් අතරින් කෞඩු පනිිකියෝ පියම්බූහ. ඩොල්ෆන් මාලූ රංචු පිටින් වෙරලාසලටවිත් කරනම් ගැසූ අතර ඊට බියවූ කුඩා හාල්මැස්සෝ ඈත දියඹට පිහිනාගියහ. වෙරල සිපගත් සිසිල් සුළඟ තරමක තිත්තරසයක්ද රැගෙනායේය. ගල් අතර සැඟවි විවිතාකාර කටයුතුවල නිරතව සිටි පිරිමිළමයි? අම්මලාගේත් නැන්දලාගේත් අවලාදවලට තරවටුවලට නිරන්තරෙන් ලක්වූහ. ඉඳ පංකෝ මට උඹ වහුවයින වෙලාවක හෙදාට බලපංකුමං කරනද! බලපංකූ මේේ ඇගේ හැටි! හරියට මීහරකෙක් වගේ ඇඟ පුරාමදූවිලි තවරගෙන. ඒකටත් එක් අර හාගිතර පේත්‍ය? පලන්ඩ එපෑය ඉන්න ලස්සන. හොනේ හැබෑටම උඹටත් ඒවගේ ලස්සනට පිළිවෙලකට ඉන්න බැරි හැටි ලමුන්ගේ හැසිරීම් රටා දෙස බලාසිටින විට? දෙමාපියන්ගේ මේ කෙළවරක් නැති චෝදනා අසාධාරණ ඒවා නොවන බව නොකයා බැරිය. මුොහුදු වෙරලාවට සිදුවන හැම දෙයක් ගැනම ළමෝ හොඳින් දැන සිටියහ අඩුම තරමින් கிලෝමීටර් විස්සක් පමණ දුරින් සිදුවන ඕනෑම දෙයක් පිළිබඳව නිවැරදිව කීමේ හැකියාවක් දැනුමක් ඔවුන් සතුවිය. දීවරයන් වැඩිපුර මෝරුන් நල්ලන්නේ කවරවෙලාවකද මෙම මෝරුන්ගෙන් කපාගත් වල්ගவேලා, තංගුස්නූල් බලිකු වැනිදෑට හුවමාරු කිරීමට ළමූපුරුතු වී සිටියහ. අලු පැහැති ගල්මාලු රංචුපිටින් වෙරල අසලට පිහිනායන්නේ කුමන මොහොතකද. දීවර බෝඩ්ටවල එංචිම මේ අශ්වබලය කොපමනද. වටිනා ගල්වර්ග හමුවන්නේ වෙරලේ කවර ස්ථානයන්හිීද. අසල පිහිටි නිවාටුනිකේතනයට අලුතින් පැමිණේ කෞදයනාදී වශීෙන් ඕනෑම තොරතුරක් හරියටම නිවැරදිව දැ සිටියහැ. නිවාටු නිකේතනී නවාතැන්ගෙන සිටි අපට ඔහු විශේෂ ඇඟෑලුම් කමක් දැක්වූහ. අපගේ විවිධ අවශ්‍යතාවන්වලදී ආධාර උපකාර කිරීමට නොපැකිලිව ඉදිරිපත් වූහ. මාලු බෑමේදී ඇමට අවශ්‍ය පනුවන් හෝ වේලු හාල්මෙස්සන් සපයා දුන්හ. ඒ හැරුණුකොට බෙලිපිත්ත කොක්කත් සමඟ ගලක හෝ වෙනත් යමක පැඩළුණු විටක වහාදයට පැන එය ගලවා දුන්නේද, මෙම ළමුන් විසිනි මාලු බාමින් සිටිනා කවරෙකුගේ වුවද බිලීකොක්ක ගලග පැටලුණු විගස බෙලිකොක්කක් පැටලිලා යයි කිහිප දෙනෙක්ම එකවර මාහඬින් කෑකසන්නට පටන් ගනිති අන්නතුරුව නිමේෂයකින් මෙන් තවත් කෙහිප දෙනෙක් දට පැන ඒ ගලවා දමති ළමුන්ගේ මේ ක්‍රියාව බලා සිටින කවරෙකුටවෝද මහත් විනෝ දෙයක් ගෙන දෙන්නක් විය ු මුහුදාවට වෙසූමේ තරුණ පරම්පරාවටම ආවේනික වූ අපූරු බස්වහරක්ද වීය ඔවුන් භාවිත කළ සමහර වදන්වල මූලයන්සවීමට මා කොතෙක් වෙරදරුවද මගේ ඒ උත්සාහයන් සාර්ථක නොවීය උදාහරණයක් ලෙස ශාන්තභාවය නැතහොත් නිශ්චලතාව හැඳින්වීමට ශතීල් නමැති සුපුරුදු රෘුසියානුවච්චනය වෙනුවට මෝවුන් භාවිතා කළේ බනාත්සියාන් නමැති අමුතුම වදනකි මේ නොහුරු නුපුරුදු වච්චනය කුමන හේතුවක් නිසා කවර ආකාරයකට ක්‍රිමියනු ළමුන්නතර ව්‍යභහාරයට එක්වී දැයි සෙවීමට මාගත් උත්සාහේද සාර්ථක වූයේ නැත. මේ දිනවල නැගෙනහිර ක්‍රිමියාවේ මුහදුවෙරල අවට සැබේ ශාන්තභාවයක් පැතිර තිබුණේය. විශේෂයෙන් අලියම් කාලයේ එම නිශ්චලතාවය තවත් වැඩිවිය. රාත්‍රී කාලේ අහස්තලය කාටත් හොරෙන් බිමට පාත්වී, මොහදුවෙරල කුඩා පර්වත කඳුවැටි මේ සියල්ල ගිලගත්තාක් මෙන් විය සුවිසල් සූරරාජයා සෙමෙන් සෙමින් හිසෝස වන්නට වූයේය නිල් පැහැති මීදුමාතරින් රන්වන් හිරුරැස් එබී බලන්නට විය මොහුදු රලින් නෑවුණු කුඩා පර්වත හිරු එළිය වැදී ගිනිගත්තාක් මෙන් විය වෙරලේ කොනක පිහිටි උළුවසන ලද මුරමඩුවේ වේදුරු ජනේලය රත් පැහැයින් දෙලිසන්නට විය කිසිතු කළබලයකින් තොරව පූර්ණ නිහැඩියාවක් රජ කළ මෙම ප්‍රදේශය, ක්‍රිමියාවේ අනෙක් පැතිවලට වඩා තරමක් වෙනස්විය. නානාවිද මල්ගස්වලින් පිරුණු නැගෙනහිර ක්‍රිමියාව අලු පැහැතිවියලි කඳු ගැටිවලින් වැසේ ඉතිබුණේය. තන පිට්ටනි වසාගෙන පොපිමල්ගස් වැඩී තිබුණු අතර මොළු පලාතම නීල වරණයෙන් බැබලුණේය. වැඩිවෙලානොගොස් කලු මුහුද නොනවත්වා නගන හඬට, දෙසවන් ඇබබැහිවන්නට පටන් ගැනේ. වඩාත් නිවැරදිවකිවහොත් ඔබට නොදැනුවත්වමමින් ඒගැන අවධානයක් යොමු නොකරසිරන්නට පටන් ගැනේ. එවිට වෙරලාවට ශේෂවන්නේ එකම එක ශබ්දයක් පමණය. එනම් සුළඟට සලවී තන්න පඳුරු නගනාහඬ පමණය. නැගෙනහිර ක්‍රිමියානු භූමිය හැම අතකින්ම පොහොසත් එකක් විය. සිය දහස් ගණනක් වූ විවිත පාශාන වර්ගවලින්, මුොහුදු වෙරල මුළුමනින්ම පාහේ වැස ඉතිබුණේය අතීතේ දිනෙක ක්‍රිමියාවේ සක්‍රියෝ පැවති එකම ගිනිකන්ද වෝ කර්දාක් ගිනිකන්ද පිළිබඳව මේ ගල් කැබලි සාක්ෂි දරන්නට විය ඒ අවට සොයාගත නොහැකි ගල්වර්ගයක් නැති තරම්විය කිරිගරුඩ තිරුවාන ග්‍රැනයිට් පමණක් නොව තරමක වටිනාකමින්යුත් විවිධ මැනිික් වර්ගද ඒ අතරවිය ඇද්දල මෙෙන් කහපහැති තිරවානාගල් මෙන්ම රෝස තිරවානාගල්ද විවිධ මෝස්තරවලින් හැඩගැන්වනු ජැස්ප වර්ගේ තිරවානාගල්ද ඒ අතරවිය. දර්ශනීය කොරල් පරමෙන්ම ගනී භවනය වූ ලාවාදවිය. මේ සියල්ල හිරවෙලිය වැදී දිලිසනට පටංගත් විට මනස්කාන්ත දර්ශනයක් මැවුණේය. එපමනකුතු නොව නැගෙනහිර ක්‍රිමියාව, ඓතිහාසික වශයෙන්ද වැදගත් ප්‍රදේශයක් වීය. මුහුදුරල සමග වෙරලට ගොඩගැසූ කෞතුක බහණ්ඩ රාශියන් ඒ අවට විය. පැරැණි ග්‍රීක මල්බදුන්වල කැබලි. එකතරීනා සාරරැජිනගේ පාලන සමයේ භාවිත කළ කාසි දෙවැනි ලෝකයුද්ධේදී සෙවස්ථෝපල් නගරේ රැගගැනීමට සටන්වැදනු සෙබලුන්ගේ බයිනෙත්තුවලින් ඉතිරි වූ කැබලි ජර්මානු සොල්ධාතුුවන් භාවිත කළ, ල ැඳුණු යකඩ තොප්පියනාදී වශයෙන් වූ අයිතිහස්සික වටනාකමක් ඇති බහන්ඩ වෙරල අවට කොතෙකුත් දක්නට ලැබුණි මේ අපූරුව ප්‍රදේශයේ සුන්දරත්වය විඳිමින් විවේග ගැනීම සඳහා සෝියට් සංගමේ හැම පෙදෙසකින්ම විශාල පිරිසක් පැමිණියහ රාජකාරයේ කටයතුවලදී තරමටම සමහරවිට ඊටත් වඩා විේකගන්නා විටදී විධ පුද්ගලීන් අතර හිතවත්කම් වැඩෙන්නට පටන්ගනේ ඒ දිනවල නැගෙනහිර ක්‍රිමියාවේ මුහුදවෙරල අසල පෙහිටි නිවාඩු නිකේතනී නවාතැන්ගෙන සිටි අපි හැම කෙනෙක්ම පාහේ ඉතා ඉක්මනින් කිට්ටු මිතුරන් බවට පත්වමු අපි එකිනෙකා බොහෝකාලයකසිට දන්නා හඳුරන බවක්ද දැනෙන්නට විය වෙනසකට වූයේ ගරලෝකාසිට පැමිණි පතල්කරවා පමණි සෙසු පුද්ගලින් සමඟ ඇඟෑලුම්කම් දැක්වීමට ඔහු එතරම් උනන්දුවක් නොදැක්වූ අතර ඒ ඔහු සතු ලැජ්ජාශීලී ගති පැවතුම් නිසායයි මම අනුමාන කළෙමි එහෙත් මේ දින සිය මත්්‍ය අස්වැන්නෙන් උද්දහමයට පත්ව සිටි හෙතෙම අප අසලින් වාඩිවී දොඩමළුවන්නට පටන්ගත්තේය ළමානිවාසේක සේවේ කරන සිය බිරිඳ ෆ්රෝසියා සමග ප්‍රමියාවේ කලු මුහුදාවට විවේග ගැනීමට පැමිණේ ප්‍රථම වතාවට බව ඔහු කීවේය මෙතෙක් කොහු දැකතිබුණේ අසෝස්කයේ මුහුද පමණය ඒද දෙවැනි ලෝක යුද්ධේදී? චොන්ගාර නගරය අසල සටනකදී තුවාල ලැබූ අවස්ථාවේදීය අප සමඟ කතාබහැහි යදීසිරින අතරතුර ඔහු කිහිප විටක්ම දිගු සුසුම්හෙලන්නට වූ අතර මුවග වසාපුොළුල් සිනහවක් පැතිරතිබුණේය. හෙතෙම මුළු හදින්ම සැබේ ආශ්වාදයක් ලබමින් විවේකගන්නා බවක් දිස්විය ෆ්‍රෝසියා හැමෝ වෙලේම පරක්කු වෙනවා හෙයාගේ වැඩේ ඉතින් පොත් කියවන එක තමයි පොතක් කියවමින් වෙරලතිගේ ඇවිදේෙන තරුණ කාන්තාවක් පෙන්වමින් ඔහු පැවසීය මම මාළුබන්න පටන්ගත්ත හැටියම එයා ගලක්කයින හෙවනක වාඩිවෙලා කියවන්න පටන්ගන්නවා සමහර වෙලාවට මම වෙනතනකට මාරුණත් එයායට ඒක පේෙන්නිින ඒ තරමට පොතේ ගිලිලා ඉන්නේ අප අස්සලට පැමිණ ආචාර කළ ෆෝසිය ලෙන්න් සුවක් ගෙන සිය සැමියාගේ නළලේබූ දහටිය පිසදැම්මාය කළබලවෙන්න කාරයක් නෑ! මට කිසි අපහසුවක් නැහැ ඔහු ලෙජ්ජාවෙන් ඇබරෙමින් සිහින් හඬකින් කීවේය තමන්ගේ ක්‍රියාව සාධාරණය කරණය කරන්නට මෙින් අප වෙත සිහින් සිනහවක් පෑ ෆ්්‍රෝස්සියා කටහඬ අවදි කලාය මෙයාට ගොඩක් වෙලා අවු ඉන්න හොඳනෑ හෝ! එවනාට කියන දෙයක් කහනව කියලය? මාலුවල්ලනවකිවෝත්த்திතිං වෙන කිසිම දෙයක් මතකමනෑ. හරිට පිස්සු වැහෙනෝ වගේ. උදේන්ඩං රෑவෙනකං மූදුවෙරලෙම තමයි. එයාට පතල වැඩ කරනවද மදුවෙරල විවේකගන්නවද කියල වෙනසක් නෑ වගේ. තමා කියවමින් සිටි පොතවසා පරිස්සමින් බිමතැබූ ඇය යළිත් වතාවක් අප වෙත සිහින් සිනහවක් පෑවාය. මම මේ කල්පනා කළේ, වැඩ හිටියවුුණත් මේමගේ විවේකගන්න වෙලාවට හැසරෙන්නේ හරියට පොඩිියවුන් වගේ. පහුගේ දවස්ට්‍රිකයම මම ඔබදිහා බලාන හිටිය. සමහරවෙලාට ඔබත් හරියට පොඩිලමේක්වාගේමයි. ගරලියෙන් කෝ දෙෙස්ස හැරමින් ෆරෝස්යා කීවාය. දැම් බලන්න හැමදාම උද්දේට ඔබ බිලිපිත්තට අමනන්න පිරිමිළමයින්ගෙන් මොනවහර ඉල්ලගන්නවා. ඒවයි හිලාවවට ඒළමයින්ට බිලිකකු දෙනවා. ඒ විතරක්ද? මං දවසක් බලාගෙන හිටියා ඔබ කුරුමිනිියෙකුට උදව කරපු හැටිත්. එවැනි සිද්ධයක් පසුගියදින එක හැබෑවටම සිදුුවූ බව ලැජ්ජාවෙන් මුහුණ රතුකරගත් ගර්ලියෙන් කෝකීවේය. ශීත ඉරතුවේ ආහාරයට ගැනීම සඳහා ගබඩා කර තැබීමේ අරමුණින් කොරුමිනිියා බීජහා තවත් එවැනි දෑ එකතුකරගෙන තරමක බෝලයක් සකස්කරගත්තේය. අනතුරුවසිය ශක්තිමත් අඩුවලින් තදින් අල්ලාගෙන, බෝලයේ බෙනය කරා ඇදගෙන ගියේය. බෑවුමක් සහිත දෙවටදිගේ ඉදිරියට ඒ ඇදගෙනයාම පහස්සු කාරියක් නොවූවද, කුරුමිනියා සිය උත්සාහය අත්හැර දමන්නට සූතානම් වූයේ නැත. ඔහු බොහෝසේ වෙහෙසෙමින් විටෙක කෙදිරිහඬක් නංවමින්ද බෝලය උඩට ඇදගෙන ගියේය. එහෙත් අවසාන මුොහොතේ බෙනය අසලට කිට්ටු වෙති බෝලය කුරුමිනියා අතින් ගෙලිහි පහලට රූටාවිත්, දෙනියයේ ගැඹුරු වලකට වැටුනේය. තමාගේ වැයම අසාර්ථකවීමෙන් මහත්සේ දුකටපත් කුරුමිනිියා උමතුවෙන් මෙෙන් එක තැන උඩපනින්නට විය. ඒ දෙෙස බලාසිටි ගල්ලියෙන්කෝ වලට බැස බෝලය රැගෙන කුරුමිනිියාගේ බෙනයාසලින් තැබුවේය. ඉන් නමන්දානන්දේයට පත් කුරුමිනිියා බෝලය වටේ දෙතුන් වරක් හරකැවි එය බෙනය තුළට රැගෙන ගියේය. ඔවහු. ච්චර වෙහෙසමහන්සි වෙලා අන්තිමට ඒක අපතිගියයාාම සතකුටඋනත් දුකහිතන එක පුදුමයක් නෙවෙේ ෆ්‍රෝස්යා කියවාය මම ඔබේ හැම පොතක්ම වගේ කියවලා තියෙනවා කටපාඩමෙන් වගේ මතකයි හේවිතරක් නෙවෙයි මට මගේ අක්කා ඔබ ගැන ගොඩාක් විස්තර කියලා තියෙනවා එයක් ගොවිපලක වැඩකරන්නේ මොනවද මංගැනෝ ඒතරන් කියල තියන්නේ තරමක සැකේකින් මෙන් ගර්ලියෙන් කෝඇසුවේය හාකෝවලයි පොල්ටාවවලයි? හැම අස්සක් මුල්ලක් නෑරම ඔබ පයින් නැවිදල තියෙනවා කිව්වා. යකට පොල්ලකුත් අරගෙන පිටේ මල්ලකුත් එෙල්ලගෙන. ඒ ඇත්තක්ද. ගල්ලියෙන් කූ කොඳරණ හඬකින් යමක් කීවද ඒය පැහැදිලිව ඇසු නේ නැත. මේ අනපේක්ෂිත කතා බහනිසා ඔහු විමතියටටත් කලබලේටත් පත්ව ඇති බවක් දෙස්විය. ඒ විතරක් නේවෙයි. අක්ක කිව්වා ඔබ වතාවක් එක ගමක වයසකම්මල කට්ටියකට? ද්ෙදි මියෑදුණු ොල්දාාදුවන්ගේ අම්මලාට ගොඩක් කුදව කලාළු පිදුරු එකතු කරල දුන්නලු තන කළ කපල දුන්නලු අපේ අක්kka බොහම ආඩම්බරෙන් තමයි ඔබගැන කතා කළේ මෙවැනි සිදුවීම් ගැන මාද කොතෙකුත් අස්සා තිබුණි සෑම ගිම්හාන සමයකදීම ගරලියෙන්කෝ යුක්්‍රේණේ පිටිසර ගම්මානවල සමූහ ගොයිපළවල්වල පයින් ඇවිදයන බව මටද අසන්නට ලැබී තිබුණනි සමූහ ගොයි පොලවල ගොවියන්ගේ ජීවිතය පිළිබඳව? ඔහු තරම් දැනුම් තේරුම් ඇත්තෙකු සෝවිියට් ේඛකින් අතර තවත් නොසිටි බව නිසකෝම කිව හැකිය. අලු පැහැත දිලිසන දෙනෙත්තුුගලකින් හැබිමේ හිීන්දෑරි ලේඛකයා යුක්්‍රේන ගොවියන් බොහෝ දෙනෙකුට අමුත්තෙක් නොවීය ඔවු අතරින් විශාල පිරිස්සක් ගරලියෙන්කෝගේ කිට්ටු මිත්‍රයෝ වූහ. කෙස් පැසුණු සීයලාද හිරිමල් වයේ පසුවූ ගැටිස්සිියෝද? යමක් විමසූවිට බිම බලාගෙන කකුලෙ මාපටැිල්ලෙන් පොළවසූරන කොළු ගැටවුද ඒ අතර වූහ එදිනදා ජීවිතේදි තමම් මුහුණ පෑ විධාකාර ප්‍රශ්නවලට ගරලියෙන් කෝගෙන් උපදෙස් ලබාගැනීමට යුක්්‍රේන ගොවිියෝ නොපැකිලව ඉදිරිපත් වූහ අහිංසක මිනිසුංගි දුකසැප බලන්න මේ මනුස්්‍යයා වෙහෙසන තරමක් හැබෑටම පුදුමාකාර කැපවිීමක්නි මේ මනුස්සයා කරන්නේ ගැමිලියෝ නිරතුරුවම? ගරලියෙන් කෝව වරණනා කළහැ. කෘෂිකර්මාන්තය පිළිබඳව ගර්ලියන් කෝ සතු වූ පෘතුල දැනුම සිය ජීවන අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගත් එකක් විය. ඇල දොළවල්වෙල දිය සිඳීයාම ඒ ඒ ප්‍රදේශවට ගැලපෙන තිරිංගු විශේෂයන් බීටවලින් සීණි නිපදවීම සුවිසල් කොමඩුවති යනාදී වශයෙන් කෘෂිශේත්‍රයේ පිළිබඳව ඔහු කළ කතාබහා බොහෝ අවස්ථාවන් හිදී, කාව්‍ය මේ ස්වරූපයක් ගත්තේය. ගොවිතැනට ගොවියන්ට මෙන්ම තම මෞබිමට ඔහු දැක්වූ අසීමමිත ආදරය මින් පිළිඹිබුවන බව මම දැන සිටියමි. පිටිස්සර ගම්මානවල ගොවිජීවිතය ගල්ලියෙන්කෝගේ නිර්මාණවලට වස්තුපීචවූවා පමණක්ම නෙවේ. ඒ ඔහුගේද ජීවිතය විය. ඔහුස්වකීය ලිපිසහ පොත් හරහා ගොවීන්ගේ සුබසිත්‍යය උදෙසා හඬනැගුවා පමණක් නොව? ප්‍රායෝගිකවද ඒ සඳහා උරදුන්නේය අලුත් කිරිගබ විශේෂයන් බෝකිරීම, නැතිනම් මෙරිදිය මසුන් බෝකිරීම වැනි කටයතුවලදී ගරලියෙන්කෝ හැමවිටම පෙරමුණ ගත්තේය. එහෙත් ඔහුගේ ගමන් මග විල්ලුද ඇතිරු එසේත් නැතිනම් රෝසමල් තැවරු එකක් නොවූ බවද කිවයුතුය. වංචාවට දූෂණයට ඇබ්බැහෙවී සිටි ඇතැම් නිලධාරේහු ඔහු කෙරෙහි වෛරයකින් පසුුවෝහ. තමන්ගේ හොරමැරකම් තක් කඩිකම්, ගරලියෙන්කෝ විසින් අනාාවරණය කරනු ඇතැයි ඔහු බියවූහ එනිසාම ගර්ලියෙන් කෝට විරුද්ධව විවිධ කටකතා පැතිරවූ ඔවුහු විටික ඔහොට සමච්චල් කිරීමට පවා ඉදිරිපත් වූහ ඔවුන්ගේ අදහසනුව ගරලියෙන්කෝ යනු ප්‍රසිද්ධ ලේඛකයෙක් නම් ඔහු තමන්ගේ සුකෝපබෝගී මෝටරත්තයෙන් ගමට පැමිණිය යුතුය එසේ නොකට ගම්තනව පුරා පයින් ඇවිදිමින් ගර්ලියෙන්කෝ කරන්නේ බොරු නැවටිල්ලක් යැයි ඔහු අපහාස කළහ එබඳු වංචනික නිලදහරීන්ට අමතරව සමහර ලේඛකයෝද ගර්ලියෙන් කෝගේ අසාමාන්‍ය කැපවීම සහ ජනප්‍රියතාව නිසා ඊර්ෂ්‍යාවෙන් පෙළුනාහ තමන්ට මුණගැසන කවර පුද්කලේකු වෙතින් වුවද ඔහුටත් නොදනෙන පරිද්දෙන් සියලු තොරතුරු දැනගැනීමේ විශේෂ හැකියාව ගරලියෙන්කෝ සතු විය අනෙකා සතු දැනුම ඔහුගේ ජීවන තොරතුරු රැකයා කටයතු මේ සියලු තොරතුරු ඉක්මනින් දැහැගැනීමේ අපූරු හැකියාවක් ගර්ලියෙන්කෝ සතුවිය. කොමන පුද්ගලයකු මුණගැසුනද ඔහුගෙන් යමක් ඉගෙනගෙන සියත්දැකින් පුළුල් කරගැනීමට ගර්ලියෙන්කෝ හැම විටිකම උත්සාහ දැරුවේය. නැගෙනහිට ක්‍රිමියාවේ විවේක ගන්නා අතරතුර අවට වූ හැම දෙයක් ගැනම ඔහු උනන්දුවක් දැක්වූයේය. වෙරලේ ගල් මත වැඩුණු කටු පඳුරු විස සහිත ජලජ පැලෑටි ක්‍රිමියාව වැවෙන දුම් කොළවර්ග වෙරල පුරා විසිරුණු විවිත ගල්වර්ග යනාදී හැම දෙයක් ගැනම ඔහු සොයා බැලුවේය විටික මමත් ගරලියෙන් කෝත් සෝවිියට් දේශය අනාගතය පිළිබඳ කතාබහහි නිරතවෝයමුෝ බොහෝවිට එබඳු කතාබහ පටන් ගැනුනේ හෙමිදිරි පාන්දර වෙරල මත හිඳගෙනය උදස්සනින් නවදි වූ හිරුගේ කුළුතුල් ආලෝකයත් අවට රජ කළ ශාන්තභාාවයක්ත් විසින් උදාවෙමින් පවතින අනාගතය පිළිබඳව අපතුළ සුබදායි බලාපොරොත්තු ජනත කලාවිය යුතුය ජනතාවගේ සෞභාග්‍ය ගැන මහ හඬින් කරන කතාාවලින් විතරක් අනාගතය ප්‍රීතිමත් එකක් වෙන්න එන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතේ ගැන දිනපතා කොයි තරං සැලකිල්ලක් දක්වනාද කියනක මත තමයි අනාගතේ තීරණය වෙන්නේ ගරලියෙන්කෝත් තිරහඬකින් පැවසීය. වැඩි දිනක් ගතවීමට මත්තෙන් අප හතර දෙන මමත් ගර්ලියෙන්කෝත් පතල්කරවාසාහ ඔහුගේ බිරිඳ ෆ්‍රෝසියත් කෙතරම් කිට්ටු හිතවතුන් බවට පත්වීදයත් අපි හැම විටම හැම තැනෙකම එකට ඇවිදයාමට පුරුදු වූයමු. බැලූ බැල්මට එකිනෙකාට වෙනස් පුද්ගලයන්බුවද අප හතර දෙනාගේ අදහස් සුදහස් සිතුම් පැතුම් අතර, බොහෝ සමානකම් තිබෙන බව ඒ ටිකදිනට මම අවබෝධ කරගතිමි විවිධ මාතෘකා පිළිබඳව අපි බොහෝ වේලා කතාබහ කළෙමුෝ අතීතයේ දන්බාස් නගරයාවට පිහිටි පතල් ෆෝස්යාගේ උපන්බිම වූ ගෙනී චෙස්ක් නමැතිකුඩා දීවරගම්මානය සුන්දර ස්ට්‍රෙප්ස් තනභෝමිමත තැනින් තැනවූ පස්ගොඩලි දීවරයන්ගේ විවිධ සම්ප්‍රදායන් ේඛනවෘතිය යනාදී විවිත මාතෘකා ගැන අපි දීර්ග වශයෙන් කතා බහ කළෙමු. ෆ්‍රෝසියා කවිවලට මහත් තැල්මක් දැක්වූවාය. දිනක් ගරලියෙන්කෝ මුහුදවෙරල මත වැතිර ඇලෙක්සැන්දර් පුෂ්කින්ගේ කවිපද පෙලක් සිහින් හඬින් මුමුනන්නට විය. එවලේ ෆ්රෝසියාගේ දෙනෙත්වලින් කඳුරුවෙගරන්නට විය. අපි ඒ දුටු බවක් ඇයට නොුවංගවා සිටියමු. වැඩිවෙලානොෝගොස්, ඇගේ මුවගට සිනහවක් නැගුණේ ඒ කඳුළුබිඳු කිසියම් දුකක් නිසා හටගත්තේවා නොවන බව සනාත කරන්නටය පුෂ්කින්ගේ කවිපදවල රසාස්වාදේ නිසා නැගුණු සතටු කඳළු බව පෙන්වන්නටය ඕහ ජීවිතේ මොන්න තරන් සුන්දරද මුළු ජීවිතේම හරියට කවියක් වගේ නිහඬතාව බිඳිමින් පතල්කරුවා කීවේය ටික දිනගින් මමත් ගර්ලියෙන්කෝත් උදෑසනින්ම මෝඩරථේක නැගී ගම්බිම්බලා පිටක් වූයමු මග දෙපස වූ පොප්ලගස් සිහින් හඬක් නැංවීය තුරුලතාවලින් නිකුත්වුණු මනරම් සුවද රතේ කවුලු තුළින් නැතුළු විය ගස්කොලන්වලින් වැසුණු නිල්ලාතරින් හිටි අඩියේම අලු පැහැති ගල් කඳු පෙලක් දිස්වන්නට විය මෙහිරි හඬක් නංවමින් නැදීගිය කුඩාදිය පහරවල් ඉඳහිට අප ගමන් කළ මාර්ගය හරහාද ගලාගියේය. පාර හරහා ගලනේ වැනි දිය පහරක් හමුවෝ හැමමහොතකම වාහනේ වේගේ අඩුවෝයේ දිය බිඳක් ගිලින්නට අවශ්‍යවෝවාක් මෙනි පොපිමල් රැසක් කුඩා සමනලුන් රංචුවක් මෙන් අවට පියාබන්නට විය. උනුසුම් වාාතලේටයටින් සොවිසල් ගල්පොත්තක් දිස්විය. නැව් බඳින කඹයක් එම ගල්පොත්ත තැනක තදින් සිරවී තිබෙනූ තමන් වරක් දුටුබව රියතුරා කීවේ තද විශ්වාසයකින් යුක්තවය. ඈත අතීතයේ මේ ප්‍රදේශය මුහුදීන් යටවීතිබුණු බව්ට පිළිගැනීමක් ඇතිහෙන් මෙබඳු කතාන්දර පැතිරීම පුදුමයක් නොවේයැයි මම කල්පනා කැළෙමි උදයසන පන්නෙන් වැසුණු සිම්ෆෙරපෝල් හි පොදුවෙලඳ පල රිදී පැහැයින් දිලිසෙන්නට වූයේය එලකිරිවලින් පිරුණු කලගෙඩි පාන්දරින්ම ගලවාගත් රාභුගොඩව එකට බැඳතිබුණු ලූනු කොළමිටි මේ සියල්ල රිදී පැහැයින් දිලිසුනේය. සරුසාර ක්‍රිමියාව අපට සමුදන්නට සූදානම් නැතිවාක් මෙන්විය. අප උතුරුදෙසට ගමන් කරමින් සිටියද විවේකය විශ්්‍රාමය නතරවෝයේ නැත ස්ටෙප්ස් තනභූමි කෙලවරින් යළි තුවතාව කළු පැහැති ගල් කු වැටි පෙල දිස්වන්නට විය. චොන්කාාරනගරය කෙලවර පාළමාසලදී අපි ක්‍රිමියාවෙන් සමුගත්තෙමු. දැඩි ලෙස රත්වී තිබුණු එෙන්චිමට විවේකයක් ලබාදීමේ අටියෙන්. සිහින් වලාකුළු තැනූ අඩසෙවනක රියදුරා රථය නතර කළේය. නේල වරණයෙන් නොප්නැංවුණු අසෝස්කයේ මුහුද ඈතිං දිස්වන්නට විය. කිරිමැට්ටෙන් වැස්සුණු එහි වෙරල තඹ පැහැයින් දෙලිසුනේය. වෙරල පසකින් කුඩා ගම්මානයක් විය. ගමේ නිවෙස් අප සිටිතැනට දිස්වූයේ බොකුටු මිටි ගස්පේලියක වසා සිටින මුහු දුලිහිනිියන් රංචුවක් ලෙසය. ය ෆෝසියාගේ උපන්බිම වූ ගැනී චෙස්කක් නමැති දීවර ගම්මානය විය ගම්මානය දැකීමෙන් ෆරෝස්යාගෙන මතක අවදිවූ නිසාදෝ ඔවුන් දෙදෙනගේ ප්‍රේම කතාව ගරලියෙන්කෝ මෛදිරයේ දිගහරින්නට පටන්ගත්තේය මටත් හොරෙන් ඔවුන් පිළිබඳ සියලු තතු දැනගැනීමට ගරලියෙන්කෝ සමත්ත සිටියේය. ෆරෝසියාසිය සැමියයාට, කුඩා දරුවෙකුට මෙෙන් ඉතා ආදරෙන් හා කරුණාවෙන් සලකනයරු මමත නිරතුරුව දුටුවමි ඔවුන් දෙදනාගේ ජීවන අන්දරය ඉතා සරල අපූර්ුවක් විය දෙවැනි ලෝක යුද්ධේදී චොන්ගාර නගරය අස්සල සටනකද පතල්කරුවා දරුණු ලෙස තුවාල ලැබුවේය එවේලේ හමුදා හෙදිය බිමදිගේ බඩගාමින් ඔහු වෙත ළඟාාවූවාය ඇ කාලේ අපතේ නොහැර? ලහි ලහියේ තුවාලයේ වෙලුම් පටිවලින් නෙතුවාය. එහෙත් තේමොහොතේම ශෙල් වැඩිල්ලකින් විසිවීයා පතුරකින් හෙදියද තුවාල ලැබුවාය. සිහිමුරජා වීමට ඔන්න මෙන්න කියා සිටි පතල්කරු මහත් දෛර්යක් ගෙන දිවි නොතකා තමා බේරාගැනීමට පැමිණි කාන්තාවගේ තුවාලේද වෙලුම් පටිවලින් නැතුවේය. පතල්කරුගි ගැලූම්කාරිය වූ ඒ තරුණ හමුදා හෙදිය අනිකෙකු නොව ෆ්‍රෝස්යාය. අනතුරුව දෙදනාාම බොහෝ වේලාවා ස්ටෙප්ස් තනභූමිය මත වැතිර සිටියහ. කොයි මොහොතේ හෝ සතුරු වැඩිල්ලක් පතිද වී, දෙදනාම එතැනම මියයාමේ අනතුරද සහිතව ගෙවුණු. ඒ බයංකාර හෝරාකිහිපය ෆ්‍රෝස්යාට තවත් අතකින් සොඳුරු අත්තැකීමක්ද විය. වේදනාවෙන් සුසුම්හෙළමින් තමන් අසල වැතිර සිටින, තමන් විසින් දිවිගැලවූ මේේ නාදුනන පුද්ගලයාහට, ඇ ඒ බියකරු නිමේෂයේ මුළු හඳින්ම ආදරය කරන්නට පටන්ගත්තාය කුඩා කලසිටම දෙමාපියන්ගේ සරණත් නොමැතිව අනාත දැරිය කලෙස හැඳනු වැඩුණු තමාහට මෙම බියකරු රාත්‍රියයේ තමන්ගේ උරුමක්කාරයා හමුුවූ බවක් ෆ්‍රෝසියාට දැනින්නටවිය අඳුරු අහසේ තැනින් තැන යාන්තමට දෙලෙසුුණු කුඩාතාරක මුහුදු දියමත සිහින් එලියක් ඇති කළේය ටපස් තනපිට්ටනි පුරාාවෝ කටු පඳුරු සීතලෙන් මිරිකෙන්නට වූ අතර කාලතුවක්ක වලින් නැගුණු ගිනිජාලාවන් විටින් විට ප්‍රදේශය ආලෝකමත් කළේය ඒ මරණබිය අභියස ආදරෙන් කරුණාවෙන් පෙරුණු හදවතක් ෆරෝස් අටහමුවිය මරණබිය දුකශෝකය මේ හැම දේකටම වඩා ආදරෙන් පිරුණු හදවතක් වටිනා බව ෆ්‍රෝසියා කල්පනා කලාය පසුදින පාන්දර ඔවුන් දෙදෙනාව සොයාගනු ලැබූ අතර ගිලන් රථේක නංවා යුද හමුදා රෝහලක් වෙත පිටත් කරයාවනු ලැබීය ඔන්න ඕකයි ඒ දෙන්නගේ කතන්දරෙ හමතර සැරසිල්ලි ආබරනාායිත්තම් මොක්කුත්ම මේ කතාව නෑ හරිම සරලයි ජීවිතේයට අමතර සැරසිලි අටුවාටීකා එකතු කරනයකී තිං ලේකකයන්ගේ පුරුද්ධනෙ මමනං හිතන්න ඒ අනවශ්‍ය වැඩක් කියලයි ඒ සරුවපිත්තල නැතුවට සාමා්‍ය ජීවිතය මොනතරන් සුන්දරද. දිකු සුස්මක් හෙළමින් ගරලියෙන් කෝපැවසීය. මම ඔහු සමග එකඟ වූයේමි. මෝටරතය සුවිසල් මාවතක්දිගේ ගොම්මන් ඇදිරිය දෙබෑ කරගෙන වේගයෙන් ඉදිරිට ඇ දෙන්නටවිය. ස්ටෙප්ස් තනපිට්ටනි ගණ මේදුමේ ගිලෙන්නට පටන්ගත්තේය. නැගෙනහිර ක්‍රිමියාවේ ගත කළේ දිනකිහිපය තුළ, අමුතුුවෙන් සඳහන් කළයුතු විශේෂයමක් සිදුුවූයේ නැත. සරල දිවිපෙවෙතක් ගත කරන සෝවියට් වැසියන් කිහිපදෙනෙකු හමුවෝවා පමණය. එහෙත්තේ සරල චාම්භාවතුළ අව්‍යාජත්වය, අවංකභාවය, කරුණාව, දයාව, සොම්නස විනෝදේ යනාදී යහපත් ගුණාංග රැසක් ගැබ්වී තිබුණේය. මේ අපූරු පුද්ගලයන්ට මුළු හදිින්ම ආදරය කිරීමට සහ, ඔවුන්ගේ සැබෑ වටිනාකම හරි හැටි අවබෝධ කර ගැනීමට අමුතු වීරක්‍රියයා නැතුවාට ඔවුන්ගේ නිහතමානීත්වය මහට හොඳටම ප්‍රමාණවත්විය විට එක ගාම්පීරවාදක කණ්ඩායමක තූරය වාදනයකට වඩා ගොපල්ලෙකුගේ බටනලා හඬක සුන්දරත්වය වැඩියයි මම සිතමින් මහත්සේ සාත්තු කොට රැකබලාගත් උද්බිඳ උද්‍යානයක මල්ගොමුවලට වඩා කැලෑ රෝස මලක සුන්දරත්වය වැඩියයි මම සිතමේ.